අඩිසියක ප්‍රපාතයකට වැටි දිවි බේරුණු අරුමය කියලා තමයි වාර්තා කරන්නේ ඇමරිකාවේදී 14 හැවිරිදි දරුවෙක් ග්‍රෑන්ඩ් කැනියන් උද්‍යානයේ කඳු සිකරයකින් අඩිසියක ප්‍රපාතයකට වැටිලා ආශ්චර්යවත් විදිහට දිවි බේරගෙන තියෙනවා. පසුගිය සතියේ මව්පියන් සමග විනෝද චාරිකාවක් ගිහින් ඉද්දී ව්‍යත් කෞෆ්මන් නම් පිරිමි දරුවා මේ අනතුරට මුහුණ පාලා තිනවා. ඔහු උතුරු ඩකෝටාවේ පදිංචි කරුවෙක්. ව්‍යත්ගේ කොඳු වැටපලේ අස්ති 9ක්ම බිඳිලා තියෙනවා. ප්ලීහාව පුපුරලා තියෙනවා. පෙනහළු වලට හානි වෙලා තියෙනවා. අතක අස්ති විසන්දවීම වැනි බරපතල සෞඛ්‍ය ගැටලු රසකට ඔහු මුහුණ පාලා ඉන්නවා. අනතුර සිද්ධ වෙලා තියෙන්නේ ගිලන් රථයට නැගීමට දෙපැයක කාලයක් ගත වෙලා තිනවා. ඒ කියන්නේ අනතුර වෙච්ච තැනේ ඉඳන් අනතුර වුණාට පස්සේ ගිලන් රථයට නැගීම දක්වා පැය දෙකක කාලයක් ඉඳලා තියෙනවා. රෝහලේ ප්‍රතිකාර ලැබමින් ඉද්දී ඔහුට තමාට සිදු වූ දේ පැවසීමට තරම් සිහි කල්පනාවක් තිබිලා තියෙනවා. වැත් වැටුණු පසු සිදු වූ කිසිවක් මතක නැති බවත් සිහිය ලැබුණේ ගිලන් රථයේදී බවත් ඇරිසෝනා පාදක කරගත් මාධ්‍ය සේවාවකට පවසලා තියෙනවා. ඒ වගේම එක්කතකින් කඳු සිකරයක එල්ලී සිට ඔහුට එක්වරම සමබරතාව බිඳ වැටි පහළට එද වැටි තියෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. දරුවොත් එක්ක විනෝද චාරිකාවල යන අම්මලා තාත්තලාට අපිට කියන්න තියෙන්නේ තමන්ගේ දරුවන්ව පුළුවන් තරම් පරිස්සම් කරගන්න. මොකද මේ දරුවා තනියමත් නෙමෙයි ගිහින් තියෙන්නේ තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නමත් එක්ක. වෙන රටක සිද්ධ වුණත් ශ්‍රී ලංකාවෙත් අපි මේ වගේ සිද්ධි ඕනි තරම් දකිනවා. අම්මලා තාත්තලාගේ නොසලකිලිමත්කම හින්දා දරුවෝ මේ වගේ අක්‍රතැබ්බයන්ට මුහුණ දෙන අවස්ථා වාසනාවට මේ දරුවාගේ ජීවිතේ බේරිලා තියෙනවා. ඉතින් ජීවිතේ බේරි නොතිවෙන්නත් එහෙම නැත්නම් මිය යන්නත් ඕනි තරම් හේතු තිබිලා තියෙනවා. නමුත් වාසනාව තමයි මන් නම් හිතන්නේ මෙහෙම බේරෙන්න හේතුව පැය දෙකක් ගිහිල්ලා ඇම්බියුලන්ස් එකේ නැගින්න බේරුණා කියලා කියනනම් ඇත්තටම පුදුමයක්ම තමයි. ඉතින් අදහන දෙවියෙක් ඉන්නවනම් අදහන ආගමක් තියෙනවනම් මං හිතන්නේ තව තව පූජා පැවැත්වුවක් කමක් නැහැ. ඒ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා මම දැනගත්තාම